දෙනවා කියලා. අන්න අන්න. අය දැන් යා මොකද කියන්නේ හොල්මන් ගේ. And I'm feeling good. I'm feeling good. Fish in the sea, you know how I feel. River running free, you know how I feel. Blossom on a tree, you know how I feel. It's a new dawn, it's a new day, it's a new life for me. And I'm feeling good. අපි 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 පොඩි කාලේ වෙච්ච කතාවක් කියමු. ඔයා දන්නවද මම පොඩි කාලේ මගේ අංකල්ට සීනි බොල දෙනවයි කියලා කාමරයකට එක්කන් ගිහින් මෙලද නෑ ඔව් දැන් අපි අලුත් කේස් එකට යන්නේ. ඒ වගේම අලුත් සමාජිකයෙක් එක්ක. අලුත් සමාජිකයෙක්. හායි කියන්නේ. හායි. It's good to be back. මම කොහෙද මෙච්චර කාල ගිහිල්ලා හිටියේ? මම රට ගිහිල්ලා හිටියා මේ පොඩි වැඩ වගේට. සින්නේගෙන ඉන්නේ. දැන් මොකද්ද කේස් එක? අලුත් කේස් එක. අලුත් කේස් එක තමයි හරිද? මවුන්ට් ගෝඩ වල උඩ හොල්මනක් දැකලා තිනවා ගොඩක් කට්ටිය හරිද? ඔව්. ගොඩක් කට්ටිය ඉනවා මවුන්ට් ගෝඩේ උඩ හොල්මනක් ඉන්නවා කියලා. එතන යට කැම්ප් සයිට් එකක් තියෙනවා නේද? එතන රැට කට්ටිය කට්ටිය ඔක්කොම යනවලු මම බය වෙලා. හොල්මන දැකලා එක්ක කියලා සද්ද ඇහෙනවලු. එන්න සීන් තියෙනවා. ගොඩක් යකුර පෙන්නන්නේ නැහැ නේද? ගොඩක් කට්ටිය කියනවා නේද? ෆෝන් එකේ ආටිකල් එකකුත් තියෙනවලු ඒක ගැනම. ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් එක රිසර්ච් කරලා බලන්න ඕන. ගන්න. මේකේ සිද්දේ මුලින්ම ඒගොල්ලෝ ජෝන් ජොක් ලැන්ඩ්රි ඉන්නවා. හරිද? ජෝන් ජොක් ලැන්ඩ්රි කියන්නේ ස්ටන්මෑන් කෙනෙක්. දැන් එයා පසාද බඳින ඔය හොල්මනේ ඉන්නේ. හොල්මන ගෑන් ළමෙක් නේ. එයා ගෑනු කෙනෙක් රූපයක් තියෙන්නේ. එයාට මුලින්ම අවුරුදු 22 දී 22 දී පසාද බඳිනවා ජොක් ලැන්ඩ්රි එක්ක 1970 දී 70 දී බඳින්නේ. මුන් පසාද බඳලා තියෙන විදියට ප්‍රශ්න වලි 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 ෆවුල් ප්‍රශ්න එක්ක කිවිලා දින්නේ මේක. ඊට පස්සේ කොහොම ඒ වෙලා තියෙන්නේ දැන් ජොක්ලෑන්ඩ් එකේ නුවාස ස්ටන් මෑන් කෙනෙක් වෙන්න. උට හීන දිලි ස්ටන් මෑන් කෙනෙක් වෙන්න. ඒත් අර මෙයා කැමති නෑ ඒකට. ඒකද ගෑණි. ආ ගෑණි. යාගේ නම ජොලින් ක්ලෑන්ඩ්රි. ආ එයාගේ නම ජොලින් ක්ලෑන්ලි. එයා ආස වුණේ මේ ජොක්ලෑන්ඩ්රි ස්ටන් මෑන් කෙනෙක් වෙනවට. ඒනට යාගේ හීන ඒකනේ. කොහොම හරි 1978 දී ඒ ස්ටන් මෑන් කෙනෙක් වෙන හීනෙත් එක්ක ජොක්ලෑන්ඩ් යනවා ලොස් ඇන්ටෝස් වලට. ලොස් එතකොට මේ ඒ වුණාට ජොලින් ක්‍රෙන්ලි ඉන්නේ. එයා එන්නේ නැහැ. එයා කැමති නැති ඉඳයි එයාගේ දෙමව්පියෝ මේ ලෙඩ වෙලා ඉන්නවා. අසනීප ඉඳලා එයා නවතිනවා බ්ලේන් කන්ට්‍රි එකේ. ඒගොල්ලන් ගෙදර දිත්තේ එකේ. ඒ වුණාට ජොක්ලෑන්ඩ් එනවා ස්ටන් මෑන් කෙනෙක් වෙන්න. පස්සේ දවසක හරියටම 1978 මාර්තු වල මතක විදිහට. මේක විදිහට. කොහරි මාර්තු වල එනවා දෙන්නම ජොක්ලෑන්ඩ්රි ජොලින් ක්‍රෙන්ලි දෙන්නම එනවා මේ හඳුනාගින්න ගෝඩොක් මවුන්ටන් එකට. ඕකේ බෙද්දිත් ඔයගේ මොකක් හරි ප්‍රශ්නයක් ඉඳ ඔක්කොදීම ඔය ස්ටන්මෑන් කෙනෙක් ඉන්න එක රාස නැති එක තමයි ප්‍රශ්නම හිත. ඒක හින්දා මේ ජොක්ලෑන්ඩ්රි ජොලින් ක්‍රෙන්ලිව තල්ලු කරනවා ඒ කන්දෙන් පල්ලෙහාට. කන්දෙන් පල්ලෙහාට තල්ලු කරලා ඔහරි යාගේ ශරීර අභ්‍යන්තරයට හානි වෙලා එයා මැරෙනවා එතනින්. පස්සේ මිනිහ හොයාගත්තත් මේ ජොක්ලෑන්ඩ්රිට විරුද්ධව මේ නඩු පවරන්න හම්බුන්නේ නැහැ කිසිම සාක්ෂියක් නැහැ. කොහරි අර ජොක්ලෑන්ඩ්රි බේරෙනවා. ඒ හින්න තමයි අර හොල්මන එතන ඉන්නවා කියලා කියන්නේ. අර මේ පලිය ගන්නවා. මෝ කියලා දින්නේ ඇක්සිඩන්ට් එකක් කියලා ඒක. ඇක්සිඩන්ට් මෙයා කියන්නේ ඇක්සිඩන්ට් එකක් කියලා. ඒ හින්න තමයි යව නිදහස් කරන්නේ. එතන ගහලා තියෙනවා මේ හොල්මන හිටන් ඉන්න තැන ලේවලින් ගහලා තියෙනවා ජොක් කියලා. අර උගම ඔව් මම ඒක දැකලා තිනවා. ගොඩක් කට්ටිය ෆොටෝ එහෙම දාලා තිබ්බා. මේකේ ඔය කෝඩෝ කන්ද
පල්ලෙහා තියෙන කඳුර ගෝගේ සාමාන්‍ය පදි කියන්නේ ඔය ඒගොල්ලෝ ඉන්න කඳුර ඒකේ හතර ඉඳන් පහ වෙනකන් විතර තමයි ඒගොල්ලෝ මිනිස්සු ඉන්නේ ඔක අර හොල්මන එන වෙලාව තියෙන හොල්මන එන්නේ 11 තමයි තර 11 ඉඳන් 12 වෙනකන් ඒ වෙලාවට ඒ කඳුරට ගියොත් අර හොල්මන කෑ ගහන සද්ද අද්භූත සද්ද අපිට අහගන්න පුළුවන් වෙයි කියලා බලමු එනට ඔයා 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 කිව්ව විදිහට ඔයා හොල්මන් විශ්වාස කරන්නේ නැහැ කියලා කිව්වේ. අදාළ නෑ මෙතන ඉන්න අරුන් දෙන්න ගිහිල්ලා. ෂෝක් ගන්න. ඈ? එන්න දැනගන්නවද? විශ්වාස කරගෙන තුනක් මෙතන හොල්මන් අකි ඉන්නවනේ. ඒකම බස්සු. අපි ගියා මොකේද යන්නේ? මම අය කාරේ ගෙන්දන් නම් දන්නවනේ මගේ වන්දේ. ආ මේකින් කන්දවර මේකින් කන්දවර. ඔව් මේකින් ගිරාම ඉස්සරහ. මෙතනට එන්න ඕන අපි මේ හොල්මන් ඉද්දි. මෙතන නාවි යාලේද? මෙතන කියන විදිහට කට්ටිය මෙතනට හොල්මනම පේනවද හරිද? ඒකින්ද මේ කැම්ප් එකේ ඉන්න අයත් බය වෙලා යනවලු බා. බය වෙලා යනවා. මුංගේ ගහන බලන්න දැනුම් ආයි බය වෙයි මුංගේ ගහන බලන්න. අන්න අතෙන්ට එනවා කියලා. ආ ගායි. අන්න අන්න. නෑයා දැන් යා මොකද්ද කියන්නේ හොල්මන් ගැන? ඔය ඉන්නේ හොල්මන්. ඇයි ඉන්නවද බං ඉන්නේ. දැන් අපි දැකලා තියෙන හොල්මන්. ළඟට ඔක ළඟට ගියාට නැති වුණත් මේ ටෝච් මොකද ෆෝන් එකේ කැමරාවෙන් හරි ස්නයිපරෙන් හරි බලද්දි පේනවා ළඟට මේ ඇහැට පේන්නේ නැහැ මෙතන ජොක් කියලා ගහලා තින්නේ ජොක් ජොක් කියන්නේ යාම ළඟට යනවා මම එයා බැඳලා ඉරපෙක් කියලා ඔව් මට පේන්නේ නැහැ ආ පේනවා මට පේන්නේ මට පේනවා මේ ෆෝන් එක මේකෙන් පේනවා ෆෝන් එකේ ෆෝන් එක ඕනේ නැහැ මට මට ඇප් එක දෙනවා කර දෙනවා දැන් දැන් ඊළඟ දෙන්නේ ජොක් ජොකා කියලා මේ හාරන්නේ නැහැ අර අර අපි දැන් පල්ලේට තල්ලු කරේ මෙතනින් පල්ලේට තමයි තල්ලු කරේ ජොලින් ට්‍රෙන් ලිව මෙතනින් පල්ලේට තල්ලු කරලා තමයි මල්ලා දින්නේ එතකොට දැන් මෙයා මේ මෙයා හැමදාම 12ට නෙමෙයි 11ට එනවා හරියටම මෙතන ඇවිල්ලා ලේවලින් ජොක් කියන නම ලියලා යනවා මේ කවුරු එක්කෙනෙක් එයාගේ එයාට මේ කරලා කියලා මම හිතන්නේ එයා ඇත්ත මලු පෙක්කන ඔයාගෙන කියලා ඔව් මෙයාට මේ පාලි ගන්න මේව කරන්න කියලා කියන්නේ අර ඒවා නඩුවම් ඉන්නේ පාලි ගන්න උදව් කරන්න කියලා කියන්නේ ඕකේ මම දැන් අපි ගෙදර ගියා නම් හොඳයි බෑ අපි ගෙදර යන්න යද යක්කුවෙක් ඇති එයා මේක මරපු එක ඔයා ගන්න නැද්ද ජොක්ද ඌ එයා මැරෙල දැන් බා ඌ මැරෙල ගොඩක් කල්ද මේක අපේ සීයලාගේ තාත්තගේ කාලේ අප්පා ඒ කියන්නේ රැබිට්ලාගේ තාත්තගේ කාලේ 1978 වෙච්ච ගන්න ක්ලබ්බයක් අනේ ගෝලි හිට ඉස් දිස් මැච් මැච් එහෙම හිටන්නක ඔයා ගෙදර වගේ කියලා හිතාගෙන ඉන්න නේද ගෙදරට සමාන කරන්න නම් බැරි ප්‍රශ්නයක් තියෙනවා කමන්නේ බලන්න මෙතන මගේ ගෙදරයි මෙතනයි දෙන්නේ එකම එකයි බා සල්ලි දෙනවා මේ සල්ලි අත්ත සල්ලි නෙමෙයි හැබැයි තවන්න මේක නිකන් මේ රිච් ප්ලේස් එකක් වගේ හදුවත් එම් පොලිසිය ගෙනාද බා මොලේ කොහෙද මේක තමයි මේක ඒ මගේ ක්ලබ් බවුස් එකේ ඩා වෙලා එක කියන්න ඒක නිකන් සාමාන්‍ය නෝමල් විදියට දෙන්නේ එතන අපිට ජීවත් වෙන්න පුළුවන් ගන්නට ලක්ෂරි මේවා ගැත් තියෙන වෙන්න පුළුවන් හරිද බොයිස් අද අපිට හෙට උදේට ලොකු ක්‍රයිම් එකක් තියෙනස දන්න හරිද